මොරටුව මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකින්ගේ ජයතහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධාන කෙරුණා. රාජ්‍ය මාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සංවිධාන කළ ඒ පැවැත්වුණේ මොරටුව වීරපුරන්නපෝ ක්‍රීඩාංගණයේදී. අධික වර්ෂාව මැද්දේ වුවද අති විශාල පිරිසක් ජනහමුවට එක්ව සිටියා. වාණිජ මධ්‍යස්ථානය වෙන්නේ කොළඹ, මූල්‍ය මධ්‍යස්ථානය වෙන්නේ කොළඹ, ව්‍යාපාරික මධ්‍යස්ථානය වෙන්නේ කොළඹ. කොළඹ ඇත්ත වශයෙන්ම කොළඹ ගම්පහ එකතු කළා මහනගරයක් හදලා ඒ මහනගරේ ඉන්දියන් සාගරේ උතුම නගරේ බවට අයිපත් කරනවා. අනේ ඒ සැලැස්ම අපිට තියෙනවා. අනික් අය කතා කරනවා, බයිනවා, දොස් කියනවා. මහින්ද රාජපක්ෂ පොරොන්දු වල යුද්ධයෙන් පස්සේ සංවර්ධනය. මොකක්ද ලැබුණේ සංවර්ධනය? අවුරුදු පහක සංවර්ධනයක් තිබුණාද? සැලැස්මක් තිබුණාද? අද සැලැස්මක් අනුව සංවර්ධනයක් කළා කියනවා. ඒ නිසා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන 2017 හැම්බුනේ ඩොලර් බිලියන 15. ඒ නිසා තමයි වැඩිම විදේශ ආයතනයේ 2017 ලැබුනේ ඩොලර් බිලියන 1.5. මේ දෙකෙන් තමයි අපි ඉදිරියට යන්නේ. අපනයන වැඩි කරන්න තියෙනවා, ආයතනය වැඩි කරන්න තියෙනවා, කර්මාන්ත කාලය ඇති කරලා, සංචාරක ව්‍යාපාරය ඇති කරලා, වෙළඳ ව්‍යාපාරය ඇති කරලා, ජීවන කර්මාන්තය දියුණු කරලා ඉදිරියට යන්නේ. මොරටුවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි නිවාස, තට්ටු නිවාස 50,000 හදන්න යනවා. ඒවල් තියෙනවා, ලේ පාරේ තියෙනවා, කනත් මේ ප්‍රශ්න විසඳන්න මේ පැතිවලත් උදා ගෙවල් තියෙනවා. අපි පළවෙනි කාරණේ නිවාස ලබා දෙන්න. එහෙනම් මුදල් තියෙනවා. දැන් ඒ ඉරන් ප්‍රමාණය හොයාගෙන අපි ආරම්භ කරමු. එතකොට තමයි මේ දියුණුව ඇති වෙන්නේ කියලා මම විශේෂයෙන් මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මම කියන එක කාරණා. රට ආණ්ඩු අපේ අතේ තියෙනවා. රට දියුණු කරන අවස්ථාවේදී රට දියුණු කරට ගමත් දියුණු වෙන්න ඕනේ. රටේ සංවර්ධන සැලැස්මට ගමත් එකතු වෙන්න ඕනේ. ඒ නිසා ගමේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයට ලබලා දෙන්න කියලා මම කියන්න කැමතියි. කුරුණෑගල මහනගර සභාවට තරඟ වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමේ තවත් ජනහමුවක් ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ කුරුණෑගල උඩවල් පොළ ක්‍රීඩාංගණයේදී නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මෙම ජනහමුව සංවිධාන කළා. ඒ සඳහා විශාල පිරිසක් රැස්ව සිටියා.